අයිබෝවන් නිවස් ෆස්ට් රාත්‍රියේ 7 ප්‍රධාන ප්‍රතිප්‍රකාශය සමගින් මම වසන්ත මාසිමුගේ මම චතුරි උදේශිකා පෙරේරාමලින් අවධානය සිරස්තල වෙත කතානායකවරයාගේ හැසිරීමට අප්‍රසාදය පළ කර එක්සත් ජනතා නිදහස් සන්ධානය අදත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි. ඉතින් ආණ්ඩුව නැහැනේ. ඒකින් වාඩි උනේ. ගරු කතානායකතුනි මේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආණ්ඩුව පාර්ලිමේන්තුව වර්ජනය කරනවා. ආණ්ඩුව කියා ගන්න අය සියලු ඇමුණුම් සහිතව බැඳුම් කර වාර්තාව සති දෙකක් තුළ ප්‍රසිද්ධ කරන්නයි ජනපතිගේ නියෝග. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ යෝජනාවක් ගෙනීමට ජනතා විමුක්ති පෙරමුණ සැරසෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගොඩනගෙන බවට සජිත් ප්‍රේමදාසගෙන් ප්‍රකාශයක්. එක්සත් ජනතා නිදහස් සන්ධානය අදත් පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කළා. පාර්ලිමේන්තුව අද රැස්ුනේ පස්සරු එකට. අද සභාව ආරම්භයේ හදිසි පොදු වැදගත්කමකින් යුතු කාරණාවක් ලෙස දක්වමින් පවතින දේශපාලන අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තයේ බිඳවැටීම පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ යෝජිත ආණ්ඩුව බලයට පත් වෙලා දැන් මාසයක් වෙනවා. අදට මේ මාසය තුළ එකම පනතක්වත් එකම නීතියක්වත් එකම රෙගුලාසියක්වත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. ඉතින් ආණ්ඩුව නැහැනේ. දැන් යෝජිත ආණ්ඩුව අර පසුගිය දිනවල මේ සභාවේ විශාල අලාභහානි කිරීම සම්බන්ධව ඔබතුමා කටයුතු කරනවා කිව්වා. අපිට ඒ ගැන දැනගන්න පුළුවන්ද? මොකද මේ තාමත් පේනවා අපිට අලාභ ගාණි කරපුවා ඒ විදිහටමයි තියෙන්නේ. ඒ ගැන පරීක්ෂා කරම යනවා. ඒ වගේම පොලිසියත් පරීක්ෂා කරගෙන යනවා. දැන් මේ වෙනකොට ලංකාවේ ආණ්ඩුවක් නැහැ. තුන් වතාවකට මේ වෙනකොට ඔවුන්ව පරාජයට ලක් කරලා ඉවරයි. ඒ අය අද ආණ්ඩුවක් නැති නිසා පාර්ලිමේන්තුවට එන්න බැරුව පනත් සම්මත කරගන්න බැරුව අද හැංගිලා ඉන්නවා ගරු කතානායකතුමනි. අපිට පාර්ලිමේන්තුවේ ඒතරත් ආරක්ෂාව නැහැ. මිරිස්කුඩු ගානවා. ආසනට ගිහිල්ලා මගේ පක්ෂ බලමණ්ඩලයේ තිනකොට ඒකට පිටකට්ටි ඇවිල්ලා මට මේ පෙට්‍රෝල් බෝම්බ ඊටන් ගන්න ලෑස්ති කරලා ලබන ගියේ ඉරිදා. ඒකට සම්බන්ධ කම්ප්ලයින්ට් කරපුකට අද වෙනතුරු කිසි දෙයක් පොලිසියෙන් බදුලව පසර පොලිසිය තීන්දුවක් ගන්න නැතුව අද උදේ ඔයිසි මාත්‍යට එයාව ASP ඇටිල ප්‍රොමෝට් කරලා තියෙනවා. මම පොලිස්පතිතුමා දැනුවත් කරන්න අදම ගරු අඩවිල් සුරේෂ් මැතිතුමා. දැන් මේ සෙන්සුරාදා දෙසැම්බර් මාස පළවෙන්න ඊළඟ දින 30 ඒ සති දෙක තුන ඇතුළත නීත්‍යානුකූල රජයක් පත් කළා, නීත්‍යානුකූල අගමැතිවරයෙක් පත් කළා, නීත්‍යානුකූල මුදල් ඇමතිවරයෙක් කැබිනට් මණ්ඩලයක් පත් නොකරොත් ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳලා මේ රටේ රජයේ සේවකයන්ට පරිගෙවන්න බෑ, විශ්‍රාමිකයන්ට පරිගෙවන්න බෑ, සමෘද්ධි ලාභීන්ට පරිගෙවන්න. ඒ වගේ මේ රටේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම එතනම ලොප් වෙනවා. ඒ නිසා ගරු කතානායකතුමා ඔබතුමා මැදිහත් වෙලා විශේෂයෙන්ම ජනාධිපතිවරයාට කියන්න මේ රට පාවා නොදී වහාම නීත්‍යානුකූල රජයක් පත් කරන්නට කටයුතු කරන්නේ. මේ සභාවේ අපි විශ්වාසභංග යෝජනාවක් සම්මත කරගත්තට පස්සේ ඔබතුමාගේ නියෝගය දැනට හැන්සාත් ගත වෙලා දැන් ඒක නීත්‍යානුකූල බව මේ රටම පිළිගත යුතු තත්ත්වයක් තිබියදී දැන් මේ ඊනියා ආණ්ඩුවේ අගමැති සහ අමාත්‍යවරුන් කියාගෙන යන්නා මේ කල්ලිය එලෙසම අගමැති ලෙසත් ඇමතිවරු ලෙසත් හැඳින්වීමේ ක්‍රියාදාමයේ මේ රටේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය කටයුතු කරන එක අපේ වරප්‍රසාද කඩවීමේ ප්‍රධාන කාරණාවක් වෙනවා. ඒ පිළිබඳව අපි පරීක්ෂණ තියුතු. දැන් දවස් 5කට 6කට ඉස්සෙල්ලා ජනාධිපතිතුමා විදේශ මාධ්‍යයට ආමන්ත්‍රණය කරා. ආමන්ත්‍රණය කරලා එතෙන්දි ප්‍රකාශ කරා සරත් ෆොන්සේකා කෙසේවත් අගමැති කරන්නේත් නැහැ කියලා. මට එහෙම හීනයක්වත් කවදාවත් තිබිලත් නැහැ. මම දන්නා ඒ වගේ භයානක හීන එතුමා දකින්නේ ඇයි කියලා. ඇයි සරත් ෆොන්සේකා අගමැති කරන්නේත් නැහැ කියලා කියන්නේ මොකද කියලා ඇහුවම මේ විදේශ මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කරලා තියෙන්නේ මේ රටේ ජනාධිපති සරත් ෆොන්සේකා මහව ඝාතනයේ සැලසුම් කර ඝාතනය කරන්න සැලසුම් කළා තියෙනවා. ඒක හන්ද එයා අගමැති කරන්න බෑ. මේක විශාල ප්‍රශ්නයක්. මම ඔබතුමාගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්. ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ වහාම මේට අදාළව ක්‍රියාත්මක වෙන්න කියලා පොලිස්පත්තුමාට දැනුම් දෙන්න. පොලිස්පත්තුමා පාර්ලිමේන්තුවට කැඳවන්න. එක්කෝ මම අල්ලලා කූඩුවක දාන්න කියන්න. නැත්නම් ඉවරලා මේ ප්‍රශ්නේ මේක පාර්ලිමේන්තුවට උත්තර දෙන්න කියන්න. මේ බරපතල චෝදනාව ගැන. අර නාමල් කුමාර කියන පුද්ගලයාත් නිල නොලක් බුද්ධියන් ප්‍රධානියෙක් වෙලා තියෙනවා ජනාධිපතිතුමාට. ඒ ගැනත් ඔබතුමා පරීක්ෂණයක් පවත්වන්න. එයා පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්නත් නාම යෝජනාත් ලැබෙන තත්ත්වයක් තියෙනවා. මේ හඬපටි 123 කොහෙවත් ජනාධිපති ඝාතනයක් සම්බන්ධවත් හිටපු ආරක්ෂක ලේකම් ඝාතනයේ සම්බන්ධවත් කිසිම වචනයක්වත් සම්බන්ධ වෙලා නැහැ. අන්තිමට නාමල් කුමාර ඊයේ පෙරේදා මාධ්‍යට ඇවිල්ලා කියනවා රංජිත් පත්තුම් බණ්ඩාර ගැනත් මෙතන සඳහන් කරනවා. මොකද්ද මේ සඳහන් කළ දෙන්නේ?
නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා කරපු ටේප් එකක් දාලා තිනවා. මේ ආකාරයට අද විශාල වශයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් මැති ඇමතිවරුන්ගේ තත්ත්වයට පහර දෙන විදිහට කටයුතු කරනවා. කියන මේක වහාම පරීක්ෂණයක් කරා. මේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඉඳලා අද වෙනකම් මේ මාසය තුල විවිධාකාර යෝජනා මේ නීති විරෝධී කැබිනට් රැස්වීම කියන රැස්වීම වලදී අනුමත කරලා තිබෙනවා. එයින් ඇති ඉතා වැදගත් වූ යෝජනාවක් තමයි කොළඹ වරායේ ඩොලර් මිලියන 100කට වඩා වැඩි වටිනාකමකින් යුතු තැවැන්ත ඉදිකිරීම් දෙකක් පිළිබඳව කොන්ත්‍රාත්තු ඉතාම කඩිමුඩියේ ටෙන්ඩර් කාර්යපටිපාටියකින් තොරව ලබා දුන්නා චීන සමාගම. මේ තත්ත්වය අපිට පෙන්නුම් කරන්නේ ඉතාම දැවැන්ත මූල්‍ය වංචාවක් මෙම ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව මේ චීන සමාගමට ලබා දීම තුළ තිබෙනවා. දැන් මේ ක්‍රීඩා අමාත්‍යාංශයේ විසින් රුපියල් මිලියන 7.5ක ක්‍රීඩා භාණ්ඩ අරගෙන ක්‍රීඩාර්ථ කරන දරුවන්ට බෙදන්නට කටයුතු කරලා තියෙනවා. ඒ සියල්ලම පැත්තක දාලා මේ රටේ කිසිම ක්‍රීඩා භාණ්ඩයක් අලෙවි නොකරන එවැනි ලියාපදිංචියක් නොමැති එවැනි ක්‍රීඩා භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක් නොමැති ඒජන්තවරයෙකු නොවන හැරිසන් කියන සමාගමකට පෙරේදා හදිසියේම ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේකේ විචාමාත්ම පැහැදිලිව මේ වංචනික කටයුතු සිදු වෙනවා. උදේ ගම්මන්පිල මහත්මයා මාධ්‍ය හමුවත් කියලා කියනවා දැන් මේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා හැටියට පාර්ලිමේන්තු සභා වාර්යය පිළිබඳව හැන්සාඩ් වාර්තාව නිල වශයෙන් නිකුත් කරාම ඒක කූටලේකන හැදීමක් ඒක අල්ලස් ගැනීමක් ඒ නිසා හිරේ යන්න වෙනවා කියලා මේගොල්ලෝ කියනවනම් ඒ පිළිබඳව මම හිතන්නේ පරීක්ෂණයක් ආරම්භ කරලා ඇත්තටම ඔබතුමා කූටලේඛනයක් හැදුවද නැත්නම් මෙතුමා මඩ ගහනවද කියන එක මේ රටේ ජනතාවට දැනගන්න අවශ්‍යයි. ශක්තිය යුක්තිය සාධාරණ වෙනුවෙන් ජම්පර රඳින්න සිද්ධුන මං ජම්පර රඳලා ඇත්තේ. නමුත් කූටලේපන මගේ ජීවිතේ කූට වැඩ මං කරලා නැහැ. මං ලැහැත්ති ඕනම පරීක්ෂණයක ලරච්චන් මං අද උදේ මේක දැකලා මං කිව්වා අපේ නිලධාරීන්ට ඒක මේ එමුණ දැන් පොලිසියේ පරීක්ෂණයක් කරන්න කරන්න පුළුවන්. ඉතින් කතානායකයා සුදුසු නැත්නම් හෙටම ගේන් විශ්වාස බංග යෝජනාවක් ගේන්න කියලා අයින් කරන්න. කිසි ප්‍රශ්නයක් නැහැ මට. අද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවීමට හේතු පැහැදිලි කළ එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන්. මේ තියෙන අද න්‍යාය පත්‍රයේ හිස්කොලයක්. කතානායකතුමා පාර්ලිමේන්තුව විහිළුවකට පත් කළ යුතු නැහැ. කතානායකතුමාට හිතන විදියට කැලෑවේ නීති අනුව කටයුතු කරන්න හදනවා නම් අපි මහ ජනතාවගේ වරමල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න බැඳී සිටින මොන පක්ෂයේ හිටියත්. එහෙම නැතුව එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත මන්දිරයේ ලෙස කතානායකතුමා කටයුතු කරනවා නම් අපිට සිරිකොත මන්දිරය රටේ ව්‍යවස්ථාව හෝ ස්ථාවර නියෝග ලෙස පිළිගන්නේ නැහැ. ඔවුන් ප්‍රතික්ෂේප කරලා ගෙදර යවලා ඉවරයි. ඇන්සාඩ් වාර්තා විකෘති කරලා තියෙනවා කියන චෝදනාව අද අපි පක්ෂ නායකයින් විසින් කතානායකතුමාට බාර දුන්නා. 2018 නොවැම්බර් 14, 15, 16, 19, 21 සහ 23 වෙනි දිනයන්හි පාර්ලිමේන්තු කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුව සිදු නොවූ බව, ඒ අනුව පාර්ලිමේන්තු හංසාඩ් වාර්තා පිළිගත නොහැකි බවත්, එම නිසා එකී වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර කරන ලෙසත් දන්වා සිටිමි කියලා අපි අස්සම් කළා දුන්නා. මේ විදිහට හංසාඩ් වාර්තා පවා විකෘති කරමින් වැරදි ස්වරූපයක් රටට ලබා දෙන තත්ත්වයක් යටතේ අපිට මේ කටයුතු වලට සහභාගී වෙන්න පුළුවන් කමක් නැහැ. අපි අපේ විපක්ෂ නායක ආර් සම්බන්ධන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක යන මහතුරුන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පළ කළ අදහස් මේ. අදත් ආණ්ඩු පක්ෂයේ ආසන හිස්වයි තිබුණේ. ආණ්ඩුව බාරගෙන ඉන්නවා කියන මේ මන්ත්‍රීවරුන් අදත් ආවේ නැහැ. ආණ්ඩු පක්ෂයේ කට්ටිය පාර්ලිමේන්තුවට එන්නේ නැත්තම් කොහොමද රටක් පාලනය කරන්නේ? රටට දැන් ආණ්ඩුවක් නැහැ. කතානායකවරයා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරනවා යයි කියලා උන් චෝදනාවක් කරනවා නම් ඔවුන්ට තිබෙන දේ තමයි පාර්ලිමේන්තු ව්‍යවස්ථාවේ ඒ වගේම ස්ථාවර නියෝගුල ඉතා පැහැදිලිව සඳහන් කොට තිබෙනවා කතානායකවරයෙකුට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග. ඒ නිසා ඔවුන් ඒ ක්‍රියාමාර්ග ගත යුතුයි. අපි දිගින් දිගටම ඉදිරිපත් කරන යෝජනාව තමයි මේ කුමන්ත්‍රණය පරාජය පත් කළ යුතුයි. ඒ කුමන්ත්‍රණය පරාජය පත් කළ යුතු වන්නේ රනිල්ගේ පිටුවේ මහින්ද වාඩි වීම හෝ මහින්දගේ පිටුවේ යරි රනිල් වාඩි වීම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නය. ඒ නිසා අපි පළමු ප්‍රයත්නේ මේ කුමන්ත්‍රණය පරාජය පත් කිරීම. අනතුරුව අපි උත්සාහ කරනවා පාර්ලිමේන්තුව හරහා පාර්ලිමේන්තු විසුරුව හැරීමේ යෝජනාවක් ගෙනල්ලා යලි අවස්ථාවක් ජනතාවට දෙන්න නව පාර්ලිමේන්තුව ගොඩනගාගෙන වෙනිමි. මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයට පිවිසෙන ස්ථානයේදී රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා හමු වුණා. එම අවස්ථාවේ දර්ශන පටිගත කිරීමට ගිය මාධ්‍යවේදීන්ට වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයින් අවස්ථාව ලබා දුන්නේ නැහැ. මම
අද ස්ථාන දෙකකදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විශේෂ අනාවරණයක් කළා. ජනාධිපතිතුමා අද නියෝගයක් කළ තිබ්බා කඩිනමින් සිංහල පිටපත සහ දමිළ පිටපත වාර්තාවේ සතියක් දෙකක් ඇතුළත වහාම නිකුත් කරන්න කියලා. දුම්කර විවාදය නතර වුණේ පාර්ලිමේන්තුවේ. එදා ආණ්ඩුව අවම වශයෙන් මේ පිටපත් ඒ භාෂාවලින් රාජ්‍ය භාෂාවලින් මුද්‍රණය කරනවා කටයුතු කරන්නේ. ඒ විවාදය මගහැරියේ එහෙමයි. ඒ නිසා දැන් බැඳුම්කර වාර්තාව සම්බන්ධ කොමිෂන් සභාව වාර්තාව ක්‍රියාත්මක වේවි. ඒකෙදී කාගේද භූමිකාව, කවුද වැරදි, ඒ සියල්ල වෙනුවෙන්ම අපි ආණ්ඩුවක් විතර කටයුතු කරනවා. අපි කියනවා තව සතියක් ඇතුළත මහා බැංකුවේ අනිත් ලයිස්තු එළියට එනවා. බලා ගන්න පුළුවන් නෝනලා මහත්තුරු කී දෙනෙක් මේකේ ඇතුළත ඉන්නවද කියලා. එතකොට ඉතුරු ටිකත් ඉවර වෙයි. මේ රටට පෙනෙයි මේ ඉතිරි ලයිස්තු එළියට ආවම මේ කෑ ගහන ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන කී දෙනෙක්ගේ නම් එළියට එනවද කියලා. එතකොට කටවල් වැහි. ඒ නිසා මහ බැංකුවේ තිබෙන වංචා බියර 11000. එතකොට මේ ඒක තමයි ජනාධිපතිතුමා කිව්වේ. කවදාවත් ජීවිත කාලය තුලින් ඉන්නතුරු අගමැතිකම දෙන්නේ නැහැ කියලා. ජනතා විමුක්ති පෙරමුණ ස්ථාන තුනකදී කියලා දෙනවා. 29 වෙනිදා ගේනවා ආණ්ඩුව විසිරෙවි විසිරුවා මැතිවරණයට යා යුතුයි කියලා යෝජනාව. හරිෂෝ. ජනතා විමුක්ති පෙරමුණේ යෝජනාව ගේන්න කියන්නේ පාර්ලිමේන්තු විසිරුවලා ඡන්දකට යන්න කියලා. අපි ඉතාමත්ම හොඳින් ඡන්දේ පාවිච්චි කරන ඔයගොල්ලන් දෙකෙක් කවුද? නාමල් කුමාර සහ අමිත්ත වීරසිංහ. ඒ අයට ඔබ පක්ෂයෙන් නාම යෝජනා දෙන්න පුරුදුනා කියලා ඒ දෙන්න ප්‍රකාශ කරනවා. පැහැදිලිව කියන්න ඕන එවැනි පුද්ගලයින්ට අපේ පක්ෂයෙන් නාම යෝජනා කිසිම ආකාරයක ලබා දීමක් සිද්ධ කරන්නේ නැහැ කියලා. දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමේ දසවන වාර්ෂික සමුළුව අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා පළ කළ අදහස් මේ. මැන්ඩිස් කම්පැනියෙන් චෙක්පත් 166කින් මිලියන 1196ක් බෙදලා තියෙනවා. ඔක්කොම එකතු කරලා බලපුවම මිලියන 3250කට ආන මුදලක් ඇලෝසියස් බෙදලා තියෙනවා දේශපාලඥයන් සහ නිලධාරීන්. ඊයේ පෙරේදා යනවා රෝසි සේනානායක කවුද කොළඹ නගරාධිපතිනියගේ පුතාගෙන් ගන්න කොට උත්තරයක්. මිලියන 22ක චෙක් හම්බෙලා තියෙනවා. හෝටල් බිල් ගෙවලා තියෙනවා ලක්ෂ 15. ඒ විතරක් නෙමෙයි ලක්ෂ 4 මාර්ග පුතාගේ අම්මගේ වාහනවලට තෙල් ගහලා තියෙනවා. එසා ජනතාව ඡන්දය දුන්නට හොඳයි කියලා හිතාගෙන නායකයෝ ජනතාවගේ ඡන්දය අරන් කරන්නේ හොරගම නම් රටක් හදන්නේ ඒගොල්ලෝ. ඒ ඉලක්කයක් විදිහට හදන. මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ බව කියන ලිපියක් පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරුණා. ආර්ථික කටයුතු අමාත්‍යාංශය ලෙටර් හෙඩ් එකක් යටතේ මහින්ද රාජපක්ෂ මහත්මයා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝගයක් දෙනවා. නඩු අංක BA/DCASC/128/2017 ආයුධම්කරුගේ නම අලි රිෂාඩ් මෝ. රේගු ආඥා පනතේ මා වෙත පැවරී ඇති බලතල අනුව බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙන මා රාජසන්ත කරන ලද ඇමරිකානු සත් ජනපද ඩොලර් 53,455ක මුදල ආපසු භාර දීමට නියෝග කරමි. මේක නීත්‍යානුකූලද? මේක කරන්න පුළුවන්ද ගරු කතානායකතුමනි? මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය අවධාරණය කළේ නීති විරෝධීව ඩොලර් රටින් පිට කිරීමට තැත් කළ පුද්ගලයෙකු නිදහස් කරන්නයි මහින්ද රාජපක්ෂ මහතා රේගුවට බලපෑම් කළ බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි. කරුණායක දී රේගු භාරයට ගත් මෙම මුදල් උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ සේවය කරන ඉරාන ජාතිකයින් විසින් තම නිවෙස්වලට යැවූ වැටුප් බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාව සහ ඉරානය අතර බැංකු කටයුතු සිදු නොවන නිසා සානුකම්පිතව සලකා බලා මෙම මුදල් නිදහස් කරන්නයි 2018 ඔක්තෝබර් මාස 3 දින ශ්‍රී ලංකාවේ සිටින ඉරාන තානාපතිවරයා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය පැවසුවේ රේගු ආඥා පනතේ 164 වන වගන්තිය අනුව මුදල් විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව තානාපතිවරයා මාර්ගයෙන් කළ ඉල්ලීම සලකා අදාළ මුදල් ආපසු භාර දෙන මෙන් මහින්ද රාජපක්ෂ මහතා රේගුවට නියෝග කළ බවයි. මීට කලිනුත් 2018 ජූනි 21 මංගල සමරන මැතිතුමා මුදල් අමාත්‍යතුමා විදිහට ඉන්නකොටත් මේ විදිහටම යුරෝ 17,000ක මුදලක් ඒ වගේම US වල 3,000ක විතර මුදලක් සම්පූර්ණයෙන් මේ විදිහටම ඔවුන් තානාපතිතුමාගේ ඉල්ලීම පරිදි ඉරාන තානාපතිතුමා ඉල්ලීමක් කරලා මුදල් අමාත්‍යවරයාට ලිපියක් නිකුත් කළ තිබුණා. ඒවල තිබුණා. ඒතුමාගේ ඉල්ලීමක් තිබුණා මේ මුදල නීත්‍යානුකූල ලෙස ඒ රටට අරගෙන යන්න ඉඩ දෙන්න ඔවුන්ගේ පරිණාදී
තමයි මේ ලැබිලා තියෙන්නේ කියන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ සම්බන්ධව තමයි වර්තමාන මුදල් අමාත්‍යතුමායි තිබෙන රේගු ආඥාපනතේ 164 වගන්ති යටතේ එතුමාට පැවරලා දෙන බලතල අනුව මේ මුදල් නිදහස් කරලා තිබෙන්නේ. මීට පෙරත් මංගල සමරයමතුමා මේ විදිහටම රේගු ආඥාපනතේ 164 වෙනි වගන්ති යටතේ මේ විදිහට මුදල් නිදහස් කිරීම කරලා තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණේ යුක්තියේ ජනහඬ රැලි මාලාවේ දෙවැලිය අද කළුතරදී පැවැත්ුණා. රැලිය පැවැත්ුණේ එක්සත් ජාතික පක්ෂයේ නායක රන්ල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහතුරුන් ඇතුළු පක්ෂ නායකින්ගේ සහභාගීත්වයෙන්. කළුතර නගරයේ දෙපසින් පාගමන් දෙකකින් පැමිණි ජනතාව රැලියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරිය මොකද්ද කියන්නේ? එතුමා කියනවා මම ඒක වැඩ කරන්න බෑ කියලා. ඉතින් මෙතෙක් කල් ඔය ප්‍රශ්නයක් දුන්නා කාට හරි කියන්න, මේ රාජ්‍ය සේනාවට කියන්න දුන්නා. අපේ අයට කියන්න බැරි නම් අඩු ගානේ තමන්ගේ මන්ත්‍රීවෝ ගැදලා කියන්න තිබුණා. තමන්ගේ ඇමතිවරුන් කියන්න තිබුණා. රාජ්‍ය සභා නගර සභා ඡන්දක් වැරදුනාන් පස්සේ මගෙන් ඇහුවා. උතර මයෙන් ඇහුවා මං ඉල්ලා අස් වෙන්න ඕනේද කියලා. මං කිව්වා අපි ප්‍රකාශ කළා තියෙන්නේ මේ පරාජය අපි පිළිගන්නවා. ඒත් මේක ආණ්ඩුවට තියෙන ටොක්කක්. අපිට ටොක්කක් ගහලා තියෙනවා. මේ කරපු වැඩ මදි, තවත් වැඩ කඩුතු කරන්න ඕනේ කියලා. ඒ නිසා අපි කියන්නේ මේව හදාගෙන යමු කියලා. අනික් අතට එතුමටයි මටයි දෙන්නටම වරම හම්බුනේ. ඒක ප්‍රතික්ෂේප කිරීම අපි දෙන්නම ප්‍රතික්ෂේප කළා. අපි දෙන්නම යන්න තිබුණා. ඒ කතාව එතනින් ඉවරුණා. මෙතන තියෙන්නේ తాවකාලික ආණ්ඩුවක්වත් තක්කාලි ආණ්ඩුවක් නෙමෙයි. මෙතන තියෙන්නේ කණ්ඩායමක්, මැර කණ්ඩායමක් බලේ ඉන්න එක. මේ මැර කණ්ඩායම බලේ ඉන්න එක ජනාධිපති මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට විරුද්ධයි. ඒකට ඉර දෙනවද? නෑ. ඉර දෙනවද? නෑ. ඉර දෙනවද? නෑ. මම ඔබලට වගකීමෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි ඉතාමත් ඉක්මනින් ඔබලාගේ හයියෙන් නැවතත් වරක් පොඩි මිනිහගේ ආණ්ඩුව සාමාන්‍ය ජනතාවගේ ආණ්ඩුව අපි දිහිදරලා නැවතත් වරක් සහන ලබා දෙන යුගය, සංවර්ධනය කරන යුගය අපි ආරම්භ කරනවා. ආරම්භ කරනවාමයි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපි නතර කරන්නේ රාජ්‍ය බලය අරගෙන බෙදන්න පුළුවන් ලොකුම හැන්දෙන් මහ පොළොවට පය ගහලා ජීවත් වෙන ආදරණීය සදාදරණීය අපේ රටේ මව්වරුන් පියවරුන් සහෝදර සහෝදරියන් නූපන් දරුවගේ ඉඳලා නැගෙහිදී දක්වා ශක්තිමත් කරවයි කියන එක මම මේ අවස්ථාවේ ඔබලට ප්‍රකාශ කරනවා. DA රාජපක්ෂ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී රුපියල් 3,39,00,000 අධික රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව පවර ඇති නඩුව ලබන මාස 4 වැනිදා දක්වා කල් තැබුණා. අද නඩුව කඳවනු ලැබුවේ විශේෂ මහාධිකරණයේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ. පැමිණිල්ල විසින් ඉල්ලා ඇති ලේඛන ලබන 30 වනදාට හෝ ඊට පෙර ලබා දෙන ලෙස අධිකරණය අද රාජ්‍ය හා පෞද්ගලික බැංකු කිහිපයකට සහ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ ප්‍රධාන නීති නිලධාරියන් නියෝග කළා. නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ නඩුවට අදාළ ලියකියවිලි වලින් 80%ක්ම මේ වන විට විත්ති පාර්ශ්ව වෙත ලබා දී ඇති බවයි. මේ ඒ පවතින තත්ත්වයට වගකී යුත්තේ රනිල් වික්‍රමසිංහට පෝ අධිමැතිතුමාගේ රජය කඩිමුඩියේම ගෙනාපු විවස්ථාවට ගෙනාපු 19 වෙනි සංශෝධනයේ නිසා ඇති වුණු ආරවුල. කන්දට යන්නත් ඉස්සෙල්ලා ඔය විවස්ථාවේ 19 වෙනි සංශෝධනය ගෙනාවේ මොකටද කියන එක ප්‍රශ්නයක් තියෙනවනේ. ඇයි ඒ විවස්ථාව කියන්නේ තාමත් වැදගත්. ඒකට ඔය වගේ ගෙනීමෙන් තනෝමතිකව ලෙස සංශෝධන ගෙනීම නිසා රට මේ වගේ ආරවුල් තත්ත්වයකට පත් කරලා තිබෙන. මේකට වග කිය යුත්තේ ඒ පසුගිය රජය. මං හිතන්නේ මේ අවස්ථාවේදී එහෙම නෙවෙයිනේ. දැන් මේ අවස්ථාවේදී ජනාධිපතිවරණ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඉතින් ජනාධිපතිවරණයක් පැවැත්වුවා කියලා පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් වෙන්නේ නැහෙනි. ස්ථාවර රජයක් නැතුව කවුරු ජනාධිපතිවරණ වුණත් ඒක පාලනය කරන්නට අපහසු තත්ත්වයක් වෙනවා. ඉතින් අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක්. අන්තර්ජාතික තේරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ 5 වන ජාත්‍යන්තර සමුළුව අද පෙරවරුවේ කොළඹදී ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
තෙරවාදී බෞද්ධ රටවල් අතර ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් අන්තර්ජාතික තෙරවාදී බෞද්ධ විශ්වවිද්‍යාල සංගමය දවසරකට වරක් පවත්වන සමුළුවේ මෙවර සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි. තෙරවාදී බෞද්ධ රටවල් 10ක භික්ෂුන් වහන්සේලා සහ විද්වතුන් මෙම සමුළුවට එක්ව සිටින අතර මියන්මාරයේ සිතකු විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ආශින් ඥානිස්සර හිමිපාණන් වහන්සේ වෙත මෙහිදී ජනාධිපතිතුමා විශේෂ සීවටනයක් පූජා කළා. උන්වහන්සේද ජනාධිපතිතුමා වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ප්‍රදානය කළ අතර ත්‍රිනිකායක මහානාහිමිවරු ඇතුළු මහා සංඝරත්නයද මෙම අවස්ථාවට වැඩම කර සිටියා. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු මිසයිලය සහ මල්ටිබැරල් රොකට් විදිනය මහජන ප්‍රදර්ශනයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ 75 වන සංවත්සරයට සමගාමීව විශේෂ ප්‍රදර්ශනයක් හෙට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතයි. උදැසන 9ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන මෙම සම්මන්ත්‍රණයට එක්වන ඔබටත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෙම පළමු මිසයිලයේ සහ මල්ටිබැරල් රොකට් විදිනය ඇතුළු තවත් නවීන යුදෝපකරණ රැසක් දැකබලා ගැනීමේ අවස්ථාව හිමිවනවා. අපේ පළවෙනි ඉලක්කය තියෙන්නේ දැන් මේක නාවික හමුදාවේ නැව්වලට යුද නැව්වලට පාවිච්චි කිරීම සඳහා තමයි අපි මිසයිල් එක ඇත්තරම මේ හදලා තියෙන්නේ. කිලෝමීටර 10ක පමණ ප්‍රමාණයක් හඳුනාගත්තු ඉලක්ක සඳහා යවන්න පුළුවන් මේක. ඒ වගේම මල්ටිපැරල් රොකට් ලොන්ච් එක අපි හදලා තියෙන්නේ. දැන්ට අපේ තීන මල්ටිපැරල් රොකට් ලොන්චස් ඉදිරි කාලයේදී ඒවා භාවිතයෙන් අයින් කරන්න වෙනවා. එතකොට කවදා හරි අපිට අවශ්‍යතාවයක් ආවම අපිට ආපහු මිලියන ගාණක් විඳන් කරලා ගේන්න ඕන. ඉතින් ඒ කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ ඉදිරියට. අනිත් එක තමයි මේක දියුණු කරලා අපෙන් අපේ මේ නිෂ්පාදන වෙන රටවල් වලට මාකට් කරලා එහෙම මාකට් එකක් හදාගන්න වෙළඳ පොළක් හදාගන්න තමයි අපේ ඇත්තම උත්සාහය තියෙන්නේ. මන්නාරම සතස් භූමියෙන් සුවගෙනුණු සමූහ මිනිවලේ කැණීම් කටයුතු අද 105 වැනි දිනටත් ක්‍රියාත්මක වුණා. මෙරට ජර්මානු තානාපති යර්න් රොට් මහතා අද මෙම කැණීම් කටයුතු නිරීක්ෂණය කළා. එම අවස්ථාව විදේශීය මාධ්‍යවේදීන් පිරිසක්ද පැමිණ සිටියා. මේ වසරේ මැයි මාසයේදී කැණීම් ආරම්භ කළ මෙම සමූහ මිනිවලෙන් ඇටසැකිලි 230ක් පමණ සුවගෙනුණා. එසේ හමු වූ මිනිස් ඇටසැකිලි කුමන කාලයක ඒවාද යන්න ඇතුළු වැඩිදුර පරීක්ෂණ සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ රසායනාගාරයට යවා තිබෙනවා. කොට්ටාව රුක්මල්ගම පාර අධිවේගී මාර්ග ගුවන් පාලමයට ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ මිය ගියා. මෙලෙස මිය ගොස් ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු වන හබරකඩ වසන්ත සහ මේගොඩ උපුල් යනායයි. ඔවුන් එම ප්‍රදේශයේ සැරිසරන බවට ලද තොරතුරක් අනුව ඊයේ රාත්‍රියේ එහි ගිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට සංවිධානාත්මක අපරාධකරුවන් විසින් වෙඩි තබා තිබෙනවා. එහිදී එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ වෙඩිවැදී තුවල ලැබූ හබරකඩ වසන්ත සහ මේගොඩ උපුල් යන අපරාධකරුවන් දෙදෙනා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා. අබේසිංහ ආරච්චිගේ වසන්ත කුමාර පෙරේරා හෙවත් හබරකඩ වසන්ත හෝමාගම හබරකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු පසුගිය ජූනි මාස 22 වනදා මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලක්කොල්ල කැමිට පැමිණි පිරිසක් හා පොලිසිය අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් දවනවා. සිද්ධියට අදාළ පරීක්ෂණවලදී ඔහුගේ නිවසින් අවියාවිද රසක් සොයාගත් අතර ඔහු පැන ගොස් සැඟවී සිටීම හේතුවෙන් බිරිඳ සහ දෙමාපියන් පොලිස් අත්අඩංගුවට ගැනුණා. මේ හබරකඩ වසන්ත නැමැති මේ පුද්ගලයා කොස්ගොඩ තාරක නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ කණ්ඩායමේ සමීපතමයේ මඩපාත කංකා නම්ලාගේ සමන්ත උපුල් කුමාර නැමැති වයස අවුරුදු 46ක් වූ පුද්ගලයෙක් මීගොඩ උපුල් වශයෙන් ඔහු හඳුන්වන බවට අනාවරණය වෙලා තිබෙනවා. මොහුටත් අධිකරණ කිහිපයකම කොල්ල කෑමේ නඩු දැනට තිබෙන පුද්ගලයෙක් බවට අනාවරණය වෙලා තිබෙනවා. ඒ විශේෂයෙන්ම 2010/6/20 දින මහරගම ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනයක් සිදුකර රුපියල් 117ක මුදල් කොල්ල කෑමේ සිද්ධියකට පොලිසියට අවශ්‍යව සිටපු පුද්ගලයෙක් තමයි මේ උපුල් කුමාර කියන පුද්ගලයා. ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙහි 6 වන ස්ථානයේ සිට 7 වන ස්ථානයේ දක්වා පසුබෑමකට ලක්ව තිබෙනවා. ඒ එංගලන්තය හමුවේ ලද දරුණු පරාජයත් සමගයි.
ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ආයුබෝවන්.